ඔන්න ඔයාලට 2024 වර්ෂයේදී රිලීස් වුණ බියුටි නියුබි කියන තායි ඩ්‍රාමා එක අරන් ආවා. ඔයාලා ගොඩක් දෙනා ගන්නම් බියුටි කියන කොරියන් කතා මාලාව බලලා ඇති නේද? අන්න ඒ ඩ්‍රාමා එකේ තායි වර්ෂන් එක තමයි මේ විදිහට අපි ඔයාලට අරන් එන්නේ. ඔයාලා ගොඩක් ආදරය කරන වින් තමයි මේ ඩ්‍රාමා එකේ ප්‍රධාන චරිතේ රඟපාන්නේ. ඒ වගේම හෝම් ස්කූල් එකේ ඉන්න වෛද්‍ය මේ ඩ්‍රාමා එකේ රංගනයෙන් දායක වෙලා තියෙනවා. පාසල් කාලයේදී අවලස්සන පෙනුමක් ඇති ගෑනු ළමයෙක්ට පාසලේ ළමයින් හිරිහැර කරන්න ගත්ත නිසා ඒ වදහිංසා ඉවස ගන්න බැරිම තැන මේ ගෑනු ළමයා ප්ලාස්ටික් සර්ජරි එකක් කරලා පුදුමාකාර විදිහට ලස්සන වෙනවා. ඉතින් මේ ලස්සන වීමත් ඇයට තවදුරටත් කරදර හිරිහැර වලින් බේරිලා ඉන්න ලැබෙයිද? ඇයගේ ජීවිතයට මොන වගේ වෙනස්කම් මේ සර්ජරියකින් පස්සේ වෙයිද කියලා අපි බලමු. තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම කතාවට යන්න කලින් අපේ lollipop SL review channel එක subscribe කරලා notification bell icon එකත් click කරලා තියාගන්න. අපි අලුතෙන් video එකක් දාපු ගමන්ම ඔයාලට ඉක්මනටම ඇවිත් බලන්න පුළුවන්. කතාව පටන් ගන්නකොටම පෙන්නනවා එක්තරා ගෑනු ළමේ perfume වගේක් තෝරමින් ඉඳලා ඇයිගේ මූණට ගැලපෙන perfume එකක් වෙළඳ සේවිකාවක් පෙන්නකොට ඒක ඇයි බිමට විසිකරනවා වගේම පිරිසක් ඇයව වට කරගෙන අවතාරයක් කියලා කෑ ගහනවා සමගම ඇය නිඳෙන් නැහැරෙනවා. ඉතින් ඇය නමිල්ලියු වෙනවා. ඉතින් ඇය ඇහැරුණ ගමන් කණ්ණාඩියෙන් මූණ හොඳට තියෙනවද කියලා තමයි ඇයි ඉක්මනටම ගෙහින් බලන්නේ. උදේ කැම්පස් යන්න ඇය මේකප් දානවා දකින අම්මයි තාත්තයි කියන්නේ ඇයි ප්ලාස්ටික් සර්ජරි එකක් දාලා තියෙද්දි ඇයගේ පෙනුම කැතයි කියලා හිතලා මේකප් කරන්නේ කියලා. ඒ වගේම තාත්තා කියනවා මිනිස්සු ඇයට තවමත් මේකප් වලට ඇබ්බැහි වුණ කෙනෙක් විදියට හඳුන්වනවා කියලා. ඒත් ලියු නම් කියන්නේ ඇය මේකප් කරන්නේ විශ්වාසය වැඩි කරන්න ඕන නිසා මිසක් ඒ ගැන කාටවත් කරදර වෙන්නේ නෙමෙයි කියලා. ඇයගේ මූණ ඇය කොච්චර අගය කරනවද කියලා තාත්තා අහනකොට ඇය මූණට කරපු සැත්කම් ගැන එකින් එක විස්තර කරන්න ගන්නවා. ඇස්, නහය, තොල්, මූණේ හැඩය හැමතේම ඇය වෙනස් කරගෙන ලස්සන වෙලා තියෙන නිසා ලකුණු 85ක් දෙන්න පුළුවන් තරමට ලස්සනයි කියනවා. ඇය පළවෙනි පාරට කැම්පස් එකට යන දවස නිසා ඇයව දන්න කවුරුත් නැතු ඇති කියලා තමයි ලියෝ නම් හිතන්නේ. ඒ වගේම ඇයට දැන් ලස්සන මූණක් ලැබිලා තියෙන නිසා ඉස්සර වුණ දේවල් නැවත ඇයගේ ජීවිතයට සිදු නොවේ වගේම අනාගතයේදී හොඳ පර්ෆියුම් නිෂ්පාදකයෙකු වෙන්න තමයි ඇය ප්‍රාර්ථනා කරන්නේ. ඔන්න ලියෝ කැම්පස් එකට පළවෙනි දවසේ යනවා. ඉතින් ඇයට එක පාරටම හෝල් එකට නම් ඇතුල් වෙන්න හිතෙන්නේ නැහැ. පිරිමි ළමයි ටික ෆේයි කියලා ගෑනු ළමයෙක්ගේ පින්තූර වගේක් බලමින් ඇයගේ ලස්සන ගැන කතා කරමින් ඉන්නවා වගේම පන්තියේ ඉන්න ළමයින්ගේ ලස්සන බලලා ඔවුන්ගේ මූණු වලටද ඇය ලකුණක් ලබා දෙමින් ඒ දිහා බලන් ඉන්නවා. ඔන්න අර පිරිමි ළමයින් කතා වුණ ෆේයි කියන ගෑනු ළමයා එනවා. ඉතින් ලුයි ඇයට නම් ලකුණු 100ක්ම දෙනවා ඇයි ඒ තරම් ලස්සන නිසා. මේ හැම දෙයම දොර හරස් කරගෙන බලන් ඉන්න ලුයිට කෙනෙක් ඇවිත් පිටිපස්සෙන් කතා කරලා අහන්නේ කොච්චර වෙලා මේ විදියට පාර හරස් කරගෙන ඉන්නවද කියලා. ඉතින් හැරිලා බැලුවාම ඇය දකින්නේ පාසල් කාලයේදී ඇය දන්න පිරිමි ළමයෙක් ඉන්නේ කියලා. ඇයට මතක් වෙනවා ඉස්කෝල කාලයේදී මේ පිරිමි ළමයා ඇයගෙන් අහනවා පර්ෆියුම් වලට ඔයා වගේ අයත් කැමතිද කියලා. ඉතින් ඇයට ගායි කියලා නමක් කියවෙනවා වගේම මොකක්ද ඔයා කිව්වේ කියලා ඇය ළඟට එනවා. ඒ අතරෙදි පන්තියේ තාම ලියෝ හා ගායි ඇවිත් නැති නිසා ඔවුන් දෙන්න ගැන ෆේ යානවා. ලියෝ ගැන නම් දන්නේ නැති වුණාට ගායි නම් පොහොසත් කෙනෙක් කියලා තමයි ෆේයිට ඇගේ මිතුරිය කියන්නේ. ඒ වගේම ඔහු හොඳ මලල ක්‍රීඩකයෙක්ද වෙනවා. ඉතින් මේ අතරෙදි ගායිට ලියෝ ඕගේ නම කියනම ඇහුණ නිසා ඇයගෙන් අහන්නේ මොනවද කිව්වේ කියලා. ඉතින් ලියු හායි කිව්වේ කියලා ෂේප් වෙනවා. ඊට පස්සේ ඔහු පන්තිය ඇතුළට යනකොට හැමෝම හැරිලා ඔහු දිහා බලන් ඉන්නවා. කොහොම හරි ඔහු ඉඳගන්න තැන හිටපු කොල්ලෝ ටික ඔහු ඉන්න සීට් එක දුන්නේ නැති වුණාම කාත් එක්කවත් කතා නොකරන ගෑනු ළමයේ ඔහුට කතා කරලා සීට් එක දෙනවා. දැන් ලියුට ඇතුළට යන්න ඕන නිසා ෆයිල් එකෙන් මූණ පහගෙන ඇතුළට එනවා. ගායි දැක්කලා
ඇයට මම කියලා කතා කරනවා. ඉතින් මේ කතා කිරීමත් එක්ක ඇයි හොඳටම ගැස්සෙනවා. මොකද ඇය ප්ලාස්ටික් සර්ජරි එකක් දාලා ලස්සන වෙලා හිටියත් ඇයගේ හිතේ තාමත් ඒ කාලේ ඇයි කැතයි කියලා ළමයිනි ඉරියර කරපු හැටි තාමත් මතකයේ ඇති නිසා ඇය දැන් ලස්සන වෙලා හිටියත් තවමත් හැමෝම හිරිහැර කරයි කියලා බය ඇයට තියෙන්නේ ප්ලාස්ටික් සර්ජරි එකට පවා විහිළු කරයි කියලා. කොහොම හරි ෆේයි ළඟට ගිහින් ඇයිට ඉඳ ගන්න තැනක්ද පෙන්නලා ෆේයි ඇයත් සමග ළඟින් වාඩි වෙලා ලියුට ඇටෙන්ඩන්ස් මාක් කරන ෂීට් එක පවා ළඟට ගිහින් දීලා උදව් කරනවා. කොහොම හරි ඇය දකින්නවා ඇයගේ නම ළඟ ගායි යමක් ලියලා තියෙනවා. ලියු හැරිලා බලනකොට ඔහු ඇය දිහා බලාගෙන ඉන්නවත් දකිනවා. අන්තිමටම ලෙක්චර්ස් අවසන් වුණාම ෆේයි දකිනවා ගායි ලියුගේ පැත්තට එනවා. ඇය ලියුට කියනවා පේන විදියට ගායි මේ පැත්තට එන්නේ කියලා. ඒ නිසා ෆේයි ඉක්මනටම ලියු එතනින් අරගෙන දුවල එළියට යනවා. කොහොම හරි ෆේයි ලියුගේ මිතුරියක් බවට පත් වෙලා ඇයගේ තවත් මිතුරියන් දෙන්නෙකු ඇයට හඳුන්වලා දීලා කට්ටියම එකතු වෙලා ෆොටෝස් ගහන්නද ගන්නවා. කොහොම හරි මෙයාලා පින්තූර ගන්නකොට ගායි ඇවිත් බලන් ඉන්නව පෙන්නනවා. ඔන්න රෑ බැච් එකේ කට්ටිය එකතු වෙලා ක්ලබ් එකට ගිහින් ඉන්නව පෙන්නනවා. ඉතින් හැමෝම කතා වෙන්නේ හොට් බෝයි හා ගර්ල් කන්ටෙස්ට් එක තියෙනවා. ඒකෙන් ලස්සනම කෙනා කවුද කියලා තෝරලා යුනිලෙවල් තරගයට ඔවුන්ව ඉදිරිපත් කරන්න ඕන කියලා සේන් කියන කොල්ලේ මෙයාල සමග එකතු වෙනවා. ඉතින් හැමෝම ෆේයිගේ ලස්සන ගැන ඌට කියලා ඇය එතන ඉඳලා පෙන්නනවා. ඒත් ඔහු ඇය දිහා බැලුවට ඔහුගේ ඇස් දෙක යන්නේ හිනා වෙමින් ඉන්න ලියු වෙතට. ඒ නිසා ඇය කවුද කියලා තමයි ඌට දැනගන්න ඕන වෙන්නේ. ඔන්න අර හොට් ගර්ල් බෝයි කන්ටෙස්ට් එකේ කට්ටිය දුන්න ඡන්දය අනුව ගායි හොට් බෝයි විදියට පළවෙනි ස්ථානයේ දිනාගෙන තියෙන අතර ෆේයි හා ලියු එක සමාන ඡන්දය අරගෙන නිසා ඒ දෙන්න අතරින් කවුද තරගයට හොඳ කියලා තෝරන්න ලෑස්ති වෙනවා. ලියු හා ෆේයි දෙන්නටම දෙන්න කියා ගන්නවා ඒ දෙන්න හොඳයි කියලා. ඒත් ෆේයි හැමෝගෙම ඉස්සරහ නැගිටලා කියනවා ලියු පර්ෆියුම් නිෂ්පාදනයට ගොඩක් කැමති. ඇයට පර්ෆියුම් ගැන බ්ලොග් අඩවියක්ද තියෙනවා. ඒ නිසා ඇය තමයි මේකට සුදුසුම කෙනා කියලා. ඒ අනුව ඇයව දින්නවන්න ෆේයිගේ කැමැත්ත අනුව හැමෝම ඡන්දය දුන්නත් ගායි නම් ඊට එකඟ වෙන්නේ නැහැ. ඔහු විශ්වාස කරන්නේ නැති දෙයට ඡන්දෙ නොදී ඉන්න අයිතියක් තියෙනවා කියලා කියනවා. ඒ කියපු තේත් සමග ලියුගේ හිතේ අවුලක් ඇති වෙනවා. ඒ නිසා ඇයට නියෝජිතය වෙන්න බෑ කියලා හැමෝම ඉස්සරහයි කියනවා. ඇය ප්ලාස්ටික් සර්ජරි එකක් කරපු කෙනෙක්. ඒ නිසා ලස්සනට පේන්න කියලා එළියට යනවා. ඇය අනකොට ගායි කියනවා ඇකඩමි සම්මානයක් දෙන්න ඕන ඒ ඇක්ට් එකට කියලා. ඉතින් ඇය එළියට ගිහින් අඬනකොට ගායි එතනට එනවා වගේම ඇයට පාත්ලෙස් සලකන ඌගෙන් අහන්නේ මාව අඳුරන නිසාද එහෙම කළේ කියලා. ඔහු ඇයට කියනවා ප්ලාස්ටික් සර්ජරි එකක් දැම්ම කියලා ඇයව සමච්චලයට ලක්වෙන එක නතර වෙන්නේ නැහැ කියලා. ලියු අඬමින් කියන්නේ මම ප්ලාස්ටික් සර්ජරි එක දැම්මේ ලස්සන වෙන්න හිතාගෙනම නෙමෙයි. සාමාන්‍ය ජීවිතයක් ගත කරලා යාළුවන් එකතු කරගන්න විතරයි. මාව කලින් හැමෝම ප්‍රතික්ෂේප කරා. මං ලස්සන නැති නිසා තනියම තමයි මං හිටියේ. ඒත් මං ප්ලාස්ටික් සර්ජරි එක දැම්ම නිසා මට සාමාන්‍ය ජීවිතයක් වගේම මිතුරන්ද ලැබුණා කියලා. එතකොට ගායිනම් කියන්නේ ඒ මිතුරිය ෆේයි වෙන්න බෑ කියලා. මේ අතරේදී පෙන්නනවා ෆේයි හැමෝටම කියනවා ලියෝ ප්ලාස්ටික් සර්ජරි එකක් කරලා තවමත් ඇය හොට් ගර්ල් වෙන්න සුදුසුයි කියලා. ලියෝගේ සුන්දරත්වය ස්වාභාවික නොවන නිසා හැමෝම ෆේයිට තමයි කැමති වෙන්නේ. මේ අතරේදී කලින් වෙච්ච සිදුවීම් වගේක් පෙන්නනවා. ලෙක්චර් හෝල් එකට ගායි ආවහම දකිනවා එදා ෆේයි ලියු ප්ලාස්ටික් සර්ජරි එකක් කරලා තිබුණ පින්තූර වගේ බලමින් ඉන්නවා වගේම ඊට පස්සේ තමයි ඇය ලියු පන්තියට ආවහම ලියුව ලස්සනයි කියලා වර්ණනා කරලා ඇයත් සමග ඉන්න උත්සාහ කරන්නේ. ඉතින් ෆේයි ක්ලබ් එක ඇතුලේදී ලියුව වර්ණනා කරපු එකට තමයි ඇකඩමි සම්මානයක් ලැබෙන්න ඕන කියලා ගායි කියලා තියෙන්නේ. ඉතින් ගායි පුටුවෙන් නැගිටලා ඇවිත් ෆේයිගෙන් අහන්නේ ඇත්තටම ඔයා ලියු ගැන දැනගෙන හිටියේ නැද්ද කියලා. එතනින් එළියට යනවා
ෆේයිදන් හැමෝටම කියන්නේ ලියු හොට් ගර්ල් විදිහට සෝෂල් මීඩියා වල ප්‍රොමෝට් කරමු කියලා. ඒත් කට්ටිය ඇයව ප්‍රොමෝට් කරනවා වෙනුවට ලියු ප්ලාස්ටික් සර්ජරි කරලා කෘතිමව ලස්සන වෙලා ඉන්නේ ෆේයි තමයි ස්වාභාවික ලස්සන තියෙන්නේ කියලා කමෙන්ට් වැටෙන්න ගන්නවා. ඒ කමෙන්ට් දැකලා ෆේයි තනියම අමුතු විදියට hina වෙනව පෙන්නනවා. ලියු හිතන්නේ ගයි තමයි ඇයගේ ජීවිතේ විනාශ කරන්නේ, ඇයව හැමදාම පහත් කළේ කියලා. යන්න හදනකොට ගායි අයගේ අතින් අල්ලගත්තාම එතනට සෙයින් ඇවිත් කියන්නේ ඇය අකමැතිනම් ඇයට යන්න දෙන්න කියලා. ලියුහා ගායිගේ ප්‍රශ්නේ මැදට එන සෙයින්ට තේරුම් යනවා ලියු අපහසුතාවයෙන් ඉන්නේ කියලා. කොහොම වුණත් ගායි කියන්නේ ලියු කියන්නේ ඔහුගේ මිතුරියා, ඒ නිසා ප්‍රශ්නෙට මැදිහත් වෙන එක ඔහුගේ වැඩක් නෙමෙයි කියලා. ඒ වුණාට සෙයින්ට ලියු කියන්නේ ගායිව ඇයගෙන් ඈත් කරන්න කියලා එතනින් යනවා. ගායි බිම වැටිලා තිබුණ ලියුගේ පර්ෆියුම් බෝතලය අතහැඳ ගන්නව පෙන්නනවා. ලියු තනියම ගෙදර යනකොට කෙනෙක් පස්සෙන් එනවා කියලා තේරිලා ඉක්මනටම යනවා. අන්තිමටම ඇය දකින්නේ ඇය ඉන්න අපාර්ට්මන්ට් එක ළඟ සෙයින්ට් ඉන්නවා. ඉතින් ඇය හිතන්නේ ඔහු ඇයගේ පස්සෙන් ආවා කියලා. ඒත් අන්තිමටම ඔහු කියනවා ඔහුත් මේ අපාර්ට්මන්ට් එකේ කුලි නිවසක ජීවත් වෙන්නේ කියලා. උදේ ලියු අම්මයි තාත්තයි එක්ක වීඩියෝ කෝල් එකක ඉන්න ගමන් හොට් ගර්ල් තේරීමේ කන්ටෙස්ට් එකේ සෝෂල් මීඩියා වල පළ කරපු පෝස්ට් ගැන කතා වෙන දේවල් අම්මයි තාත්තයි දැකලා ඇයිද ඒ ගැන දුක් වෙන්න එපා, ශක්තිමත්ව ඉන්න කියලා කියනවා. ඉතින් ඇයි ශක්තිමත් විදියට ඉන්නේ කිව්වහම එක පාරට මෙතනට සෙයින්ට් ඇවිත් කියනවා ඊයේ කවුද දන්නේ නැ බායික ගාවදී දුකෙන් හිටියේ කියලා. සෙයින් ලියුගේ කුලී නිවස ගාව ඉන්නවා කියලා ඇය නොදන්නව වුණත් ඇගේ අම්මයි තාත්තයි ආපු වෙලාවේදී සෙයින්ට්ව අඳුරගෙන තියෙනවා. ඒ නිසා ඔවුන් දෙන්න සෙයින්ට්ව දන්නවා. මේ හින්දා කලින් දවසේ ඇය හැමෝටම ඇය ප්ලාස්ටික් සර්ජරි එකක් කරලා ඉන්න කතාව කිව්වහම මිතුරන් ඇයව විවේචනය කළා කියලා ඔහු ඇගේ අම්මටයි තාත්තටයි කියනවා. ඉතින් මේ හැමදේම ගැන එක පාරටම ඇවිත් සෙයින් කියනකොට අම්මලත් ඒවල් අහන් ඉන්න නිසා ලියු කියන්නේ එකපාර හම්බුන කෙනෙක්ව මෙච්චර විශ්වාස කරන්නේ ඇයි කියලා. කොහොම නමුත් අම්මටයි තාත්තටයි නම් ඔහු හොඳ කෙනෙක් කියලා දැනටමත් තේරිලා තියෙන්නේ. ඒ නිසා ලියුට දෙමව්පියන් කියන්නේ මොනවා හරි වුණොත් සෙයින්ට කියන්න කියලා. කෝල් එක ඉවරුණාට පස්සේ සෙයින් ලියුට කියනවා අර කොල්ලයි කරදර කරොත් මට කියන්න කියලා. ඉතින් ඇයි ඊට එක ගුණ ගමන් සෙයින් කරන්නේ ඔහුගේ ෆෝන් නම්බර එක ඇයිගේ ෆෝන් එක අරගෙන සේව් කරන එක. ලියු දකිනවා හැමෝම ඇයට ප්ලාස්ටික් සර්ජරි එකක් දාලා තියෙන නිසා නරක දේවල් කියලා තියෙනවා. නමුත් වෙයි ඇය වෙනුවෙන් ලියු ලස්සන කෙනෙක් කියලා පෝස්ට් එකක් දාලා තියෙනවා. ඉතින් ලියු කරන්නේ ෆේව මුණගැහෙන්න ගිහින් ඇය ප්ලාස්ටික් සර්ජරි එකක් කරපු එක කලින් ඇයට කියලා තිබුණේ නැති නිසා සමාව ඉල්ලනවා. ෆේ කියන්නේ ඇයයි සමාව ගන්න ඕන, මේ දේවල් කලින් දන්නවා නම් ඇය හැමෝම ඉස්සරහා ඇය ස්වාභාවික ලස්සනක් තියෙන කෙනෙක් කියලා කියන්නේ නැහැ කියලා. ඉතින් ලියුගේ ජීවිතේට හම්බ වුණ පළවෙනි හොඳම මිතුරිය කියලා පොඩි පොතක යමක් සටහන් කරලා ඇයට ලබා දෙනවා. ඒ වගේම හොට් ගර්ල් තරගයට ලියුට ඉදිරිපත් වෙන්න ඕනේ නැහැ කියනවා. ඇයගේ පරණ ෆොටෝස් හොයාගෙන ප්‍රසිද්ධ කළා. ඒකෙන් ඇයට අපහසුතාවයකටපත් වෙන්න වෙන නිසා. ඒ වගේම ෆේයිද මේ තරගයට යන්නේ නැහැ කියලා කියනවා. ගයි කැම්පස් එකට යන්න හදනකොට මේසේ උඩ ලියුගේ පර්ෆියුම් එක තියෙනවා දකිනවා. ඒ වගේම තමයි ගයිට එක්තරා අතීත සිදුවීමක් මතක් වෙන්න ගන්නවා. ගයි හා ලියු එකම පාසලේ ඉගෙන ගන්න අතර ඇයි නිතරම මූණ ආවරණය කරගෙන ඉන්නේ හැමෝම ඇයට අපහාස කරන නිසා. කොහොම හරි දවසක් ගායි ඇය ළඟට ඇවිත් අහනවා ඔයා වගේ ගෑනු ළමේ පර්ෆියුම් වලට මෙච්චර උනන්දු වෙයි කියලා. ඒ වචන ටිකට තරහ යන ලියු අහන්නේ ලස්සන කෙල්ලන්ට විතරද පර්ෆියුම් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ගායි එහෙම නැහැ කියලා ඇයව සුවඳ විලවුන් නැති තැනකට එක්කගෙන යනවා. ඉතින් ඔහු කියන්නේ ඔහුට පර්ෆියුම් සුවඳ අඳුර ගන්න උදව් කරන්න කියලා. ඊට පස්සේ ලියු ඔහුට එක එක පර්ෆියුම් වල සුවඳ විස්තර කරන්න ගන්නවා. ලියු අහනවා ඔයාට කවුරු හරි පාවිච්චි කරන පර්ෆියුම් එකක් විශේෂයිද කියලා. ඊට පස්සේ ඔහු එක්තරා පර්ෆියුම් එකක සුවඳ බලනකොට හුරු පුරුදු බවක් දැනෙනවා. අතීත සිදුවීම අවසන් වුණාට පස්සේ කැම්පස් එකේ සිදුවීමක් පෙන්නනවා. කැම්පස් එකේදී මැක්සේන්ගේ ඉල්ලීමට ලියුව බලාගන්නෙවිත් ඉන්නවා. යාළුවා ටික මැක්කෙන් අහන්නේ
සෙයින්ට කිව්වද ඔහුට ඔච්චර කරන්න තියෙන උනන්දුව මොකක්ද කියලා. ඉතින් ඔහු කියන්නේ ඒ වැඩේට ඔහුත් කැමතියි කියලා. ගායිමේ කතාව අහන් ඉන්නවා වගේම ඔහුට මැක් ගැන කිසිම පැහැදීමක් නෑ වගේ දෙන්නේ. ගායිට ලිව්ව හම්බ වෙන්න ඕන නිසා ඇය පස්සෙන්ම යනවා. ඉතින් ඔහුට මැක් ගැන තිබුණ නොපැහැදිලි බව නිසා ඔහු ගැන අනුතුරු අඟවන්න ඕන වෙනවා. ඒත් ලිව් නම් කියන්නේ මැක්ට වඩා ගායි නරකයි කියලා. ඉතින් ඇයට කරදර නොකර ඉන්න වගේම මට හොඳ ජීවිතයක් ගත කරන්න දෙන්න කියලා ඇයි කියනකොට ගායිට තේරුම් යනවා ඇය වැරදි වැටහීමක ඉන්න කියලා. ඉතින් ඇය එක්තරා දෙයක් මතක් කරන්න ගන්නවා. ඇය ඔහු සමග පාසල් කාලයේ පර්ෆියුම් කබඩාවට ගිය වෙලාවේදී ඇය අසම කරන පර්ෆියුම් එකේ සුවඳ බලන්න දුන්නාම ඒ සුවඳ ඔහුගේ ජීවිතයට බලපෑමක් කරලා තියෙන නිසා ඒ සුවඳට වෛර කරන්න ගන්නවා. ඉතින් ඔහු ඇයට මූණටම කියනවා ඔහු ඒ සුවඳට වෛර කරනවා කියලා. ඉතින් ඇයට එදා හිතෙන්නේ අනිත් අය වගේම ඔහුත් ඇයට හිරිහැර කරලා බොරුවට සුවඳ බිලවුන් ගබඩාවට එකගෙන ඇවිත් උදව් කරනවා වගේ හැසිරුනේ කියලා. ලියු ඇයට කියනවා අනිත් ළමයින් මගේ පෙනුමට අපහාස කරනකොට ඔයා මං කැමති දේවල් වලට පවා පහත් කරලා කතා කරන්න ගත්තා. ඒ නිසා අනිත් අයට වඩා ඔයා තමයි නපුරු කියලා. ඉතින් එදා ගායි කියලා තියනවා ඔහු වෛර කරන කෙනා මේ සුවඳ විලවුන් පාවිච්චි කරනවා, ඒත් මේ ගැන ඔයත් එක්ක කතා කරන්නේ කොහොමද කියනකොට ඇය දුක හිතිලා එතනින් ගිහින් තියනවා. ඒ නිසා ගායි ඇත්තටම වෛර කරන කෙනා ගැන ඔහුට ඇයට කියන්න බැරි වෙලා තියනවා. එදා ඔහුට මේ මාතෘකාව සමග ඇයත් එක්ක මිතුරන් බවට පත් වෙන්න ඕනි වෙලා තියනවා. ඉතින් ගායි ඇයට කියන්නේ ඔයාගේ ඇස් ඉස්සරහා මාව භයානකම කෙනා විදිහටද පේන්නේ, ඔයාගේ සතුට විතරයි මට ඕනි උනේ කියලා. ඒත් ඇය ඔහුට කියන්නේ ඇයගෙන් නැත් වෙලා ඉන්න කියලා. ඒ අනුව ඔබුත්තීට එකඟ වෙලා ඇයගේ පර්ෆියුම් එකක් තියලා යනවා. ගායිට ඇහෙනවා මැක් යාළුවන්ට කියනවා ලියෝගෙන් කැමැත්ත අහනවා කියලා. ඒත් මැක් ප්ලේබෝයි කොල්ලෙක් නිසා ඔහු ගැන හොඳටම දන්න ගායි අවධානයෙන් අහන් ඉන්නවා. වගේම ගායි සමග ඉන්න ගෑනු ළමයා ඔහුගෙන් අහන්නේ ලියුට ඒ දේ කියලා අනතුරු අඟවන්නේ නැත කියලා. ඉතින් කලින්ම මැක් ගැන අනතුරු අඟවන්න ගිහින් ලියු ඔහුට ඇයගෙන් ඈත් වෙලා ඉන්න කිව්ව නිසා මේ සැරේ ඔහු මොකුත් නොකිය ඉන්න තීරණේ කරනවා. ඔන්න ඒ අනුව මැක් ලියුව හම්බ වෙලා ඇයට කැමති කියන්න උත්සාහ කරනවා. කොහොම හරි ගායි මෙයාලගේ ළඟපාතට ඇවිත් වෙන දේ ගැන බලන්නත් අමතක කරන්නේ නැහැ. කොහොම හරි ලියුගේ යාළුවන් මැක්ගේ යාළුවන් වගේම හැමෝගේම අවධානය දැන් මෙයාලගේ පැත්තේ තියෙන්නේ. ඔන්න මැක්කයට කැමති කියලා කිව්වහම ලියුට හිතා ගන්න බැරි වෙනවා. මොකද ලියුට මේ පළවෙනි පාර කෙනෙක් කැමති කියලා කිව්ව. ඒ නිසා ඒ කලබලයටපත් වෙනවා. මේ අතරේදී ෆේයිට හා අනිත් මිතුරන් දෙන්නට මැක්කයට කැමති කියනවා කියලා තේරුම් යනවා. එතන ඉන්න ළමේ කියනවා මැක් එච්චර හොඳ කෙනෙක් නෙමෙයි. එයාව කියලාම් ප්‍රතික්ෂේප කරනවා ආදරයට අත්දැකීම් අඩු නිසා. මේ කතාව පේයි අවධානයෙන් අහන් ඉන්නවා වගේම ලියුගේ පළවෙනි සම්බන්ධය කියලා දැනගත්තාම තවත් ටිකක් අවධානයෙන් අහන් ඉන්නවා. ඉතින් ලියුට ඇති වුණු කලබලයත් සමග ඇය වොෂරූම් එකට ගිහින් එන්න ගිය අතරේදී ෆේයි මැක් ළඟට ගිහින් කියනවා මම කැමති නැහැ ඔයා ලියු එක්ක එළියට යනවට. මොකද මම ඔයාට කැමති. මට මේක කියන්න තියෙන අන්තිම අවස්ථාව. මම ඔය දෙන්නට සුබ පතනවා කියලා ඇය එතනින් යනවා. මේ කතාව ගායි අහන් ඉන්න අතර ඔහුට ෆේයි ගැන ලොකු තරහක් ඇති වෙනවා. ඉතින් දැන් මැක්ගේ හිත වෙනස් කරලා ෆේයි නැවත ඇයගේ සීට් එකට යනවා. දැන් ෆේයි බලන් ඉන්නේ මොනවද වෙන්නේ කියලා. ලියු සූදානම් වෙලා එනවා ඔහුත් සමග ඩේටින් එකකට එළියට යන්න කැමති කියන්න. ඒත් දැන් ෆේයි ඔහුට කැමති කිව්ව නිසා ඇයව ප්‍රතික්ෂේප කරලා මැක් කෑ ගහන්න ගන්නවා ඔහු එහෙම දෙයක් ඇයට කිව්වේ නෑ කියලා. ඉතින් ලියුට ඔහු කියන දේවල් අදහ ගන්න බැරි වෙනවා වගේම මැක් හැසිරෙන්න ගන්නේ කිසිම දෙයක් නොවුන ගානට. ඒ වගේම හැමෝම ඉදිරියේ ඇයට අපහාස කරමින් කෑ ගහනකොට ලියුට ගොඩක් දුක හිතෙනවා. ඉතින් ඇයි සත්‍ය නැතුව ඒ දේවල් අහන් ඉඳලා අඬමින් එතනින් යනවා. මැක් පිස්සුවෙන් වගේ ෆේගේ පස්සෙන් එන්න ගන්නකොට ගායිට ඔහු ගැන තිබුණු තරහටම කකුල් මාට්ටු දාලා ඔහුව වට්ටලා දානවා. අද කොටස මෙතනින් අවසන් වෙනවා. ඊළඟ කොටසින් අපි ඉක්මනටම හමුවෙමු.